දහටවැනි සංශෝධනය කෙරුණේ මේ ජනාධිපතිවරයෙකුගේ දුර්කාලය අවුරුදු දෙකකට සීමාවෙලා තිබිච්චක ඉවත් කරලා ඕන තරම් වාරයක් කෙනෙකුට ජනාධිපති හැටියට ඉදිරිපත් වෙලා තරඟට ඉදිරිපත් වෙන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනය තමයි ප්‍රධාන වශයෙන් ඒකෙන් වුණේ. ඒ කියන්නේ කාල සීමාවක් නැතුව ඡන්දෙන් නැවත නැවත තේරී ඕනම කාල ඕනම වාර ගණනක් තේරීපත් වෙන්න පුළුවන්. එතකොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ ඒ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ජනාධිපතිවරයා සතුව තිබිච්ච ඇතැම් ව්‍යවස්ථාදායක බලතල අඩු කිරීමට සීමා කිරීමට සහ ඒ බලතල පාර්ලිමේන්තුවට පැවරීමට තමයි ඉලක්ක කරගෙන 19 වැනි ව්‍යවස්ථාව කරේ. නමුත් 19 වැනි ව්‍යවස්ථාවෙන් ඇතිවෙලා තියෙන තත්ත්වය අද රටේ විශාල ප්‍රශ්න ගණනාවක් 19 වැනි සංශෝධනය නිසා ඇතිවෙලා තියෙනවා. මම එකක් සඳහන් කෙරුවොත් අවුරුදු 6කට මේ රටේ ජනතාව ඡන්දයෙන් තෝරාපත් කරගත්තු ජනාධිපතිවරයාගේ කාල සීමාව අවුරුදු 5ක් දක්වා අඩු කරලා තියෙනවා. තේරීපත් වුණාට පස්සේ මහජනතාව ඒ ඡන්දය පාවිච්චි කරපු ඡන්දදායකින් ජනාධිපතිවරයෙක් තෝරාගත්තේ අවුරුදු 6ක දූර කාලයක් සඳහා. නමුත් පාර්ලිමේන්තුව තෝරාගත්තේ අගෝස්තු මාසෙදී අලුත් ව්‍යවස්ථාව යටතේ අවුරුදු 5ක් සඳහා. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. ඡන්දේ දීපු ජනතාව දැනගෙන හිටියා මේ අපි ඡන්දේ පාවිච්චි කරන්නේ අවුරුදු 5ක පාර්ලිමේන්තුවක් සඳහා කියලා. නමුත් අපිට දැන් අනිත් ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් හැටියට අවුරුදු 6ක් සේවය කරනවා කියන පදනම මත තමුන් පාවිච්චි කරපු සර්වජන ඡන්ද බලය අද කවුරුත් නොදැනුවත්ව සීමාවකට යටත් කළලා තියෙනවා පාර්ලිමේන්තුව විසින් අවුරුදු 5කට.